අද වගේම ඉතින් කැපිලි කැටිලි නම් එදා තිබුණ හැම පැත්තෙම ওই රූපවාහිනී සංස්ථාව ළඟ තිබුණ ලෑලි කඩයක් ඒකෙන් රුපියල් 12යි 50යි බත් පැකට් දෙක අරගෙන කාලා තමයි අපි ටොරින්ටන් එකේ පුහුණු වීම කරේ. ඉතින් ඇත්තටම මමත් හිතාගත්තේ අන්න ඒ වෙලාවේ තමයි මම හිතාගත්තේ මමත් කවදා හරි මේ ඔලිම්පික් තරඟයකට යනවා කියලා. සපත්තු නෑ ඉතින්. සපත්තු දාන්න දන්නේ නැහැ. මොයි ස්පයික්ස් එකක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ මේ ඒ කාලේ ඉරුම. 85. 85 දී. අපි මෞබිමේ කීර්ති නාමය වෙනුවෙන් තම ජීවිතයේ ස්වර්ණමය කාලයේදී දහඩිය ලී කඳුළු වගුරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කර අද දවසේ බණ්ඩාරගම පාරේ ගස්ලබ විකුණන මහනුවර පොඩි රෙදි කඩයක් කරන හෝමාගම බත් කඩයක් කරන අභිමානයක් සහිතව අනාථ වී සිටින ඔලිම්පික් ක්‍රීඩා ක්‍රීඩිකාවන් වෙනුවෙන් අකෝ බලන්න ආවේ අක්ක කියන්නත් බෑ ඉතින් නේ මට ඒ වයිසනේ ඒ වයිස ඒ වයිසනේ ඉතින් ධම්මිකා කියලා කියන්නේ ඉතින් ධම්මිකා අත මේ අපි මේ ධම්මිකා බලන්න ආවේ දැන් මේ ඔලිම්පික් මේ දවස්වල කතා කරන ඔලිම්පික් ගැන ඔව් ඒ ඔලිම්පික් එකේ මීටර 800 දොලා අවුරුදු 29ක් වෙන මේ දැන් තමයි ආපහු ඒ ඉසව්වට මේ සුසුකම් ලබා ගත්තේ අපේ ක්‍රීඩිකාව මොකද හිතන්නේ ඔයාගේ අතීතය ගැන හරි සතුටුයි ඇත්තටම ඉතින් ඒ රංගිත් දකුණු පළාතේ ළමේ මේ නිමල් ලියනාරච්චි මම හිතන්නේ අවුරුදු 29 කට පස්සේ මම දිව්‍ය 92 ඉනේ මේ 800 ඉසවට පමණයි මම හිතන්නේ සහභාගී වෙන ඉතින් හරි සතුටුයි මම හිතන්නේ මම දිව්‍ය විනාඩි 2යි තප්පර 3.5කට තමයි මම ඒකෙදි දුවලා ඒක ජාතික වාතාව හැටියට මේ වසර 25ක් විතර තිබ්බා 25ක් 27ක් විතර තිබුණා ඊට පස්සේ මං හිතනවා ඉතින් මේවර අඩුම ගානේ දැන් වසර 29කට පස්සේනේ විනාඩි 2කට අඩුවෙන්වත් නිම කරන්න ඕන මේ සවුව මම එහෙම ඒ වගේ කාලෙකින් නිම කරන්න ලැබෙන්න කියලා මං ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා ඒක. දැන් මේ ඔගොල්ලෝ කරපු කාලේ ඔගොල්ලෝ ක්‍රීඩා කරපු කාලේ බැලුවාන් පස්සේ අතර මාරක් අට්ටක් නේ ගෑවේ ඔගොල්ලෝ. නැත්තම් 92 ඔය ඔලිම්පික් යන අවස්ථාව මට මතක් වෙනවා මේ අද වගේම ඉතින් කැපිලි කැටිලි නම් එදා තිබුණ හැම පැත්තෙම. ඉතින් අන්තිම මොහොත වෙනකන් මේ මමයි මැරතන් දුවපු කරුණාරත්න කේ කරුණාරත් අයියාගේ නම් ඇතුළත් කරලා තිබුණේ නැහැ මේ ජර්මනියේ පුහුණුවකට යවුවා අපේ කණ්ඩායම ඔලිම්පික් වලට කලින්. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම මට මතකයි අපිට අපි දෙන්න වෙනුවෙන් වෙනම මේ පුහුණු සංචිතියේ කෑම මොකුත් සකස් කරලා දුන්නේ නැහැ. ওই රූපවාහිනී සංස්ථාව ළඟ තිබුණ ලෑලි කඩයක් ඒකෙන් රුපියල් 12යි 50යි බත් පැකට් දෙක අරගෙන කාලා තමයි අපි ටොරින්ටන් එකේ පුහුණු වීම කරේ. ඉතින් එච්චරට කැපකිරීම කළා මහන්සි වෙලා පුහුණු වීම කළා උදේ හවස මේක පුංචි ඒ කියන්නේ පොඩි කාලයක් ඇතුළත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඔලිම්පික් තරගාවලියකට සහභාගී වෙනවා කියන්නේ ඒ කියන්නේ වසර 10කටත් වැඩි කාලයක් උදේ හවස මහන්සි වෙලා පුහුණු වීම කළා ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ඉතින් ඔලිම්පික් ගියේ ඒක අපි ඉතින් හැම කෙනෙක්ගේම සිහිනය ක්‍රීඩා කරන ඕන කෙනෙක්ගේ සිහිනය තමයි ලෝකේ තියෙන විශාලතම ක්‍රීඩා මංගල්‍යයට සහභාගී වෙන එක ඔලිම්පික් ඉතින් මම ඒ ඒ අදිස්ථානෙන් ඒ කටයුතු කරන නිසා මම ඒ මේ තැනට ගියා. එතකොට මේ ඔලිම්පික් තරගාවලියකට මේ සහභාගී වෙන්න ඕන කියලා වඩා පොඩි කාලේ ඉඳන් හිතුණාද මට මෙහෙම පුළුවන් වෙයි කියලා. කවද්ද ඒ අදහස ආවේ කියලා මේ අනිත් අයත් පොඩක් දැනගන්න. මගේ ගම ගාල්ලේ අක්මීමන පින්නදුව කියන ප්‍රදේශයේ. ඉතින් මෙතන මානවිල උපනන්ද මධ්‍ය මහාවිද්‍යාලය කියලා ගමේ පාසලේ තමයි මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ. ඉතින් ඒකෙදි මම වයස 11න් 15 මල්ල ක්‍රීඩා උළෙලේදී දුවලා මීට 75 50 දුර පැනීම පළවෙනි ස්ථානය ගත්තා. ඊට පස්සේ ඉතින් ඉස්කෝලේ හැම තරගයකටම සහභාගීන හැම දෙයින්ම ජයග්‍රහණය කරනවා. මල්ල ක්‍රීඩා විතරක් නෙවෙයි මම වොලිබෝල් කණ්ඩායමේ ප්‍රබල සමාජිකාවක්, නෙට්බෝල් කණ්ඩායමේ, ක්‍රිකට් කණ්ඩායමේ, එල්ලේ, ෆුට්බෝල් කාන්තා,
මම හිතන්නේ මගේ ක්‍රීඩා ජීවිතේ මම හොකී ගහන එක විතරයි කරලා නැත්තේ මම කණ්ඩායම් නායිකාව හැටියටත් ඉඳලා තියෙනවා පාසල් නෙට්බෝල් කණ්ඩායමේ මම හොඳ වොලිබෝල් ප්‍රහාරක කණ්ඩායමක් ඔව් ඉතින් ඇත්තට මෙහෙම ක්‍රීඩා කරන ගමන් 1984 මම හිතන්නේ මේක ඉතිහාසය කවුද දන්නේ නැතුව ඇති ඉතිහාසගත වෙනවා වයස 14යි මගේ වයස देखाने विवृत गालू डिस्ट्रिक्ट दक्षतम क्रीडिका उन्ना वयस्सीमा वह नैतिक मैं जाति महाक्रीडा उल्लेट तोरगण तीरवाने डिस्ट्रिक्ट मट्ट मिलतारंग योग गालू डिस्ट्रिक्ट दक्षतम क्रीडिका उन्नी दशमसी असू हतरदी अवृद दा हतरदी योग जाति महाक्रीडा उल्लेट नियोजन करा कुरनागल वेलगेदर क्रीडांगण एक මීට 800 මට දෙවන ස්ථානය ගන්න පුළුවන් වුණා 1500 තුන්වෙනියා වුණා. ඒ කියන්නේ මම හිතන්නේ සහභාගි වුණු ලාබාලම ක්‍රීඩිකාව සහ ජයග්‍රහණය ඒ වගේ ජයග්‍රහණයක් පළවෙනි වතාවට ගත්තේ මම වෙන්න ඕන මම දන්නා ඉතිහාසයේ හාරල බැලුවදී. මම ඉතින් ඒ අවුරුද්දේ මට ටිකක් අර පුංචි කාලේ පාසලේ ක්‍රීඩා කරනකොට ඔලිම්පික් ගැන එච්චරම තිබුණේ නැහැ. නමුත් 84 දී මේ මම හරි මාස කරන ක්‍රීඩකයෙක් හිටියා මේ කාල් ලුවිස් ලොස් ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩාවලල මම ඒක පළවෙනි වතාවට මම හිතන්නේ රූපවාහිනී සංස්ථාවෙන් පෙන්නුවේ ලොස් ඇන්ජලිස් ක්‍රීඩාවලල ඉතින් ඒකෙදි මම කාල් ලුවිස්ව දැකලා මට හරි මාසයි එයා රම්පදක්කන් හතරක් දිනුවා 200 100 4 400 400 දුර පැනීම ඉතින් මේ වගේ දවැන්ත ක්‍රීඩකෙක්ව අනේ අපිටත් මේ වගේ ක්‍රීඩා උළෙලකට යන්න තියෙනවා නං අනේ මේ මිනිස්සුන්ව දකින්න තියෙනවා නං කොච්චර සාහසද කොච්චර සතුටුද කියලා මට ඉතින් හිතුණා ඉතින් ඇත්තටම මමත් හිතාගත්තා අනේ වෙලාවේ තමයි මම හිතාගත්තේ මමත් කවදා හරි මේ ඔලිම්පික් තරගයකට යනවා කියලා ඊට පස්සේ ඉතින් ඒකට ඒ හිතාගත්ත විතරක් නෙවෙයි හිතලා හිතුවා වගේම පුදුම විදියට කැපකිරීම කරා අපිට අපිට ඇත්තටම ඉතින් ගමේ අපේ අම්මලා තාත්තලා ගොවිතැන් වැඩ කරපු මිනිස්සු මේ ලොකු සල්ලි සල්ලි තිබුණා නෙමෙයි අපි ඉතින් හැමදේම ඉල්ලලා කරදර කරේ නැහැ අම්මේ මට මේ සපත්තු දෙක නැතුව මේ දුවන්න බෑ මේ ඇඳුම ඕන වැඩකුත් නැහැ මිනිසුන්ට කරන්නත් බෑ ඉතින් මම ඇත්තටම මට තියෙන දේවල් වලින් සෑහීමකටපත් වෙලා මම පුහුණු වීම කරා 85 අවුරුද්දේ පළවෙනි ජාත්‍යන්තර තරගයට යන්න හම්බුනේ ගමේ පාසලේ ඉන්නකොට. එතකොට ඒ අවුරුද්දේදී මං හිතන්නේ මම තමයි ගමේ පාසලකින් ඒ ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා උල්ල සිංගප්පූරුවේ තිබුණේ. මම කණ්ඩායමෙන් ගිය ලාබාලම ක්‍රීඩිකාව වසර අවුරුදු 20න් පහළ තරගයක් තිබුණේ. නමුත් මම අවුරුදු 15යි. 15 වෙනිදී මම ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා වලට ලංකාවෙන් 10 දිනක් සහභාගි වුණා කොළඹවට පාසල් වල කට්ටිය මම විතරයි ගමේ ළමේ ඉතින් මට ස්පයික්ස් එකක් දුරකට දාන සපත්තු දෙකක්වත් තිබ්බේ නැහැ පළවෙනි ජාත්‍යන්තර තරගෙදී ඉතින් මට මතකයි මම කකුලේ ප්ලාස්ටර් දාගෙන තමයි මීට 3000 දිව්වේ ප්ලාස්ටර් ඔතලා ඔතලා අපිත් එක්ක ගියපු මිස් කවුද පොඩි මහත්මිය මිස් තා ප්ලාස්ටර් දාලා දාලා දිව්වා කොමාරි ඒකෙදී මීට 3000 මට මම මීටර් 200ක් විතර ලීඩ් කරලා පළවෙනි ස්ථානය ගත්තා රම්පදක්කමත් දිනුවා දෙවනි දවසේ තිබ්බේ 10 අනිත් අය 19 20 කට්ටිය ඒ වගේ මං හිතන ලාබාලම ක්‍රීඩිකාව මේ ඒ ආසියානු මට්ටමින් ලංකාවේ පදක්කමක් ගත්ත ඒවත් හාරලා බලනකොට ඉතින් ඉතිහාසයේ ලියවේ සමහරට මේ ඊට පස්සේ ඉතින් කොමාරි මට දෙවනි දවසේ 1500 දුවන්න තිබ්බා. ඉතින් කකුලේ දියපත් ඇවිල්ලා බිබිලි දාලා කකුල බිම තියන්න අමාරු. ආයෙත් ඉතින් ඊළඟ දවසේ කොමාරි මම ඒකටත් සහභාගී වෙනවා කියලා අදිස්ථාන කරගත්තා. ඒ ආයෙම අලුතෙන් ප්ලාස්ටර් දාලා දිව්වා 1500. ඇත්තටම මට මතක් වෙනකොට මට පොඩි කනගාටුවක් ඉතින් මොකද අන්තිම මීටරේදී තමයි මම තුන්වෙනියා වුනේ නැත්තම් මම ඒක ඉස්සරහින්ම දිව්වා මම කකුල අමාරුවෙන් ඒක අමතක කරලා දිව්වා මම චීන ජපාන් ක්‍රීඩිකාව දෙන්නෙක් පළවෙනි දෙවෙනි වෙලා එතෙන්දී මට තුන්වෙනි ස්ථානය හම්බුනේ 1500 න් තුන්වෙනි ස්ථානේ හම්බුනා ඔව් බ්‍රොන්ස් මෙඩල් එක මං හිතන්නේ කණ්ඩායමේ ගිටානියා වැඩි සපත්තු නෑ ඉතින් සපත්තු දාන දන්නේ නැහැ මොයි ස්පයික්ස් එකක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ ඒ කාලේ ඉරුම 85 දී ඉතින් මං ඇත්තටම 92 ඔලිම්පික් වලදී මම ඔය කීප කාල්විස් එක ඡායාරූපිකුත් ගත්තා මේක තියෙනවා ඒ සීනේ සැබෑ කරගත්තා ලෝක වාර්තාවට දීපු වෙලාවේ ඒගොල්ලන් මේට 400 රිලේ ටීම් එක
ටීම් එකත් එක්කම ගිහිල්ලා එක පින්තූරයක් ගත්තා. කොහොම හරි කාල් විශ්සක ඒගොල්ලන් එන්නේ නැහැ, ඒගොල්ලන් ඉන්නවා ආරක්ෂක කට්ටියක් ඉන්නවා. නමුත් මම නිහතමානීව ගිහිල්ලා කිව්වා I want to get photograph with you කියලා. ඒ පස්සේ ඉතින් ඇත්තටම හරිම නිහතමානීව මේ පින්තූරෙට හිටියා. මොන දෙකේ දිනුරාද? 22. ඔව් අනුන්ජනි මම ඒෂියන් හැබැයි ඇමරිකන් ලයික් ෆිලිපීන් වල දුවලා මේ ඒෂියන් චැම්පියන්ෂිප් 3rd වුණා. ඒ අවුරුද්දෙම ඩැකාවල දුවලත් සිල්ලා මෙඩල් ගත්තා අනුතුනේ. එහෙම ඊට පස්සේ නිකම්ම නතර කළා. උද්දම බීක් එකේ ගිහිනු. ඉතින් එහෙම නේ ඉතින් බැන්දර පස්සේ අර අම්මලා දෙපැත්තටම ඇයි ළමයි හදාගෙන නැද්ද? ළමයි නැද්ද? ඔක්කතන්දර. මාරි දැන් ඉතින් පොද පදක් ගන්න හතරක් තියෙනවා. ඒක දෙයියන් කිව්වේ දුව දුවා කියන මේ වගේ දෙයක් තියෙන්නත් පුළුවන් නේ. අවුරුදු මට 50යි පුතාට 25යි කියන්නේ හා නේ. ඔව්. දැන් සීම පාස් එකයි පුතාට 26යි. 26යි. मार्केटिंग डिग्री फर्स्ट क्लास डिग्री මම දෙවනි පුතත් ඔයා හෝටල් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරනවා. පරදකාර දෙන්න පොඩියුම් කියලා. පොඩි දෙන්න උසස් පෙළ මේ අවුරුද්දේ දැන් ඒ ලෙවල් වලට රෙඩි වෙනවා. ඊට පස්සේ නිදහස් නෙමෙයි ඩබල් වෙනවා වැඩ. වගකීම් වැඩි වෙන්නේ ඉස්සරහට ඉතින්. අපි දැම්මත් එහෙම මේ මොනවාද මේ හාල් ලුයිස් එක ෆොටෝ එකක් ගන්න ආසාවට තමයි ඔලිම්පික් ගියේ කියනවා. එහෙම කියන්නත් බෑ විශ්වතර හාල් ලුයිස් එක නෑ ඒ පුජ්‍යලයා බලන්නත් හරි ආසාවක් තිබ්බා. නමුත් ඔලිම්පික් ගියේ එහෙම නෙමෙයි මගේ ක්‍රීඩාවේ මගේ ඒම් එකක් තිබ්බා මං කවදා හරි මේ තැනට යන්නවා කියලා මේක තමයි මගේ සිහිනය කියලා මේ ඉතින් මේකෙදි මං දුවපු ඉසව් දෙකෙන්ම මේ රෙකෝඩ් වලට දීවා 1500ත් ඔලිම්පික් වලදී 802ම වාර්තා වලට දුවපු මේ මෑත කාලයක් වෙනකම්ම තිබිලා තමයි ඒක බ්‍රේක් කරේ මේ ඉතින් මම ඇත්තටම මේ ඒ අතරතුර තව ජාත්‍යන්තර තරඟ ගොඩක් සහභාගී වුණා. අපරාදේ 92 දුවලා 22 21යි. ඊටසේ 96 ආපහු ගියා නම් ඔලිම්පික්. එහෙම ගියා නම් ඉතින් දුව දුවා ඉඳී. එතකොට ඉතින් එහෙනම් පුන්ති අතදරුවෙක් තමයි දැන් ඉන්නේ. අතදරුවනේ දැන් අම්මල පුතාලා හරි හරි අතදරුවා වෙන්නේ. ඒ දරුවකට අම්මලට ඉතින් දරුව කියන්නේ කසාද බැඳලා ඒ ළමයින්ට ළමයි හිටියත් අම්මා කෙනෙකුට දරුවෙක් කියන්නේ ඉතින් අත දරුවෙක් තමයි. අම්මේ බත් ටිකක් කවන්න කිව්වම ඉතින් කවනවා. මම ඉතින් ක්‍රීඩිකාවක් හැටියට ඔයා මගෙන් දවසකුත් තමයි මේ ඇකඩමි එකක් කරන්නේ දෙක. මොකද්ද මේ? ඔව්. ඇයි අපරාද නුඹ වගේ දරුවෙක් ගන්න අනිත් අතට දෙන්නේ? නෑ මෙහෙමයි ඉතින් අපේ ඉස්සර අපේ ඒකට ආසාව තිබුණු කාලයක් තිබුණා. මේ රටේ ඉතින් ඒවට අපිව සුදුස්සාට සුදුසු තැන දීලා සුදුසු තැන්වලදී ගත්තේ නෑ. මොකද අපි ඉල්ලුවා අපිට දිව්වා කියලා තව ළමයෙකුට උගන්වන්න අපිට ඒකේ පළපුරුද්ද ඒ කියන්නේ හරි ප්‍රැක්ටිකල් එක ළමයින්ට දෙන්න අපිට හොඳ ඩිප්ලෝමා එකක් හොයරි කරන්න පිට රටකට මාස 6-7කට හරි දෙන්න කියලා අපි ඉල්ලුවා ඒ කාලවලල හිටපු ක්‍රීඩා ඇමතිතුමන් ළඟෙන් අදාළ බලධාරීන්ට අපි කිව්වා ඒ කාලේ දැන් කාරී වෙනසක් නැහැ වෙනසක් නැහැ නේ ඉතින් අවශ්‍ය කියන්නේ මේ ඒ කාල කියන්නේ මේ මෑත ඔය මේ හතු පිපෙන්න වගේ දැන් කෝචස්ලා ඉන්නවනේ ක්‍රීඩාව කියන්නේ මට නම් නැහැ වැස්සකටවත් දුවපු නැති අය මේ සමහර හරීම මේ කෝච්ලා කියලා මන් දන්නේ ඒක ඉතින් අපිට හොඳ දෙයක් කරන්න තිබුණා නමුත් ඉතින් දැන් මට කෝචින් පැත්ත ඇකඩමි පැත්ත කරන්න මෙච්චරම හිතෙන්නේ නැහැ මොකද මොනහරි ආබාධයක් වුණා කි මොව කරන්න ගිහිල්ලා මොකද මම දැන් ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න ගෙදර. ඉතින් ඒක නිසා ඒ පැත්තට මම කැප වුණොත් මට බොරු කරන්නත් බෑ. ළමයාට හරි දේ කියලා දෙන්න ඕන. ඉතින් මම දුවුවා කියලා මම දුවපු ෂෙඩියුල් එක මෙන්න මෙම් මීටර් 200යි 4ක් දුවන්න එහෙම ළමයින්ට කියන්න බෑ. කුංචි කාලේ ඉඳලාම අපි ගමේ හැදුණු ළමයි හැටියට ගස්කොළන් වලට පුදුම ආදරයක් තිබ්බා. ඒ කියන්නේ ගස්කොළන් වවනවා අපි අපිට අවශ්‍ය කරන ඔය ගොටුකොළ ටිකක් මුකුළු වැන්න ටිකක් මෑ කරල් වම්බොටු මඤ්ඤුක්ක අපිම හිටව ගත්තා අපේ ගමේ වෙලේ අපි ස්කෝල ඇරිලා ඇවිල්ලා පාසල ඇරිලා ඇවිල්ලා ගිහිල්ලා අපි මේ වදා කරනවා අමතර වැඩිපුර දින දෙයක් ළඟ කඩේකට දීලා පොත්පත් ගන්න කීයක් හරි හොයා ගන්නවා එච්චරට මේ ඉතින් කැප කරා ඉතින් ඒ වගේ ගහක් මං ගස්කොළන් වලට හරිම කැමති කෙනෙක් ඔය පහුගිය කොරෝනා කාලේ කවුරුත් දන්නේ නැති මම මේ හරිය තියෙනවා
තාපසාරාම පන්සල පල්ලි වලට අර ලුණාව කලපුව ළඟ මගේම කැමැත්තෙන් තිබිච්ච ගස් ගොඩාක් හිටෙව්වා. දැන් ඒවා ලොකු ගස් වගේ හැදිලා ඒවා දැක්කම හරිම සතුටුයි. ඉතින් මම ඒ ගස් කුලන් වලට ස්වභාවික පරිසරය ගොඩක් ආස නිසා මම බලාපොරොත්තු වෙනවා මේ ඒ කියන්නේ පැල පැල විවිධාකාර පැල දුර්ලභ දේ ගණේ පැල ගෙනල්ලා මේ කියන්නේ ඒක අලවි කරන විදියට ඒක මේ මේ බිස්නස් එකක් වගේ බිස්නස් එකක් වගේ මේ කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා මම අලුත් අලුත් නිර්මාණ කරනවා මේකට තව අන්විත වඩා මේ ඒක පොඩි රහසක් මේ රහස කියන්නේ මේක මේ තාම චූටි පැලයක් පුතා මේකේ ලොකුවට වැච්ච ගහක් දෙන්න අර අතන තියලා තියෙන එක මේ මේක තාම හැවැවෙනවා මේක ගහේ මෙතෙන්ට මේක ට්‍රැක්ටස් නේ ඔය පතක් වර්ග දැන් දැන් ට්‍රෙන්ඩ් එක දැන් යන් ක්‍රවුඩ් එක යන්නේ මේවට තමයි අම්මි මේවා ලස්සනයි කියලා මේ මේ වගේ මේ තියෙන තව ගහක් මේ වගේ බවනවා මේව දැන් වැවුනම බෝටල් එකේ ලස්සනට එහෙම එනවා ඉතින් මේක මොකද ලයිෆ් ටයිම් එක තියාගන්න පුළුවන් දෙයක් ඉතින් මම මේ වගේ අලුත් නිර්මාණ කරන් ඔය මේ මේ ඔය මේ චූටි කෑලි දාලා පැල කළා ඉතින් පෝර දාන්න ඕන ඇතුළට පෝර වර්ග දාලා මේ බෝතලේ කොන කෙනෙකුට බලන්න පුළුවන් කිසිම කට් කරලා මොකුත් නැහැ ඔබන් මේක තියෙන්නේ අපි මෙරි අල්ලගත්ත කියලා හිතාගන්න මම හිතන්නේ නෑ අල්ලගත්තා කියලා ඒ වගේම ඉතින් අපිට කියලා අපි ක්‍රීඩා කරන කාලේ අපි සල්ලි ඉල්ල දිව්වේ නෑනේ අපි දුවන් දිනන්න දිව්වේ අපිට මේ මෙච්චර දෙනවා නම් තමයි මේ රේස් එකේ පළවෙනියා වෙන්නේ කියලා අපි එහෙම කරේ නැහැ ඉතින් එහෙම වසර මං හිතන්නේ මං 80 ඉඳලා 93 වෙනකන් කියන්නේ වසර 13ක්ම අපි කරේ මේ උදේ හවස දුවපු එක දහඩිය එළපු එක එක සත පහක්වත් එක 85 සිංගප්පූරු කනිෂ්ඨ මල්ලල ක්‍රීඩාවලට ගිහිල්ලා ආපු වෙලාවේ මට මතකයි තාම මේ ගමේ ධනවතෙක් හිටියා නන්ද මහත්තයා කියලා රුපියල් 3000ක තිලිනපත් හම්බුණා රුපියල් 3000 එච්චරම තමයි රම්පදක්කමට ආසියාවේ ආසියානු කනිෂ්ඨ ක්‍රීඩාවලනේ එතකොට ඕ ගමේ ටැටර් එක නැග්ගගෙන ගම පුරාම එක්කගෙන ගිහිල්ලා මල් මාලාව බෝවිටිය මල් හැම මල් ಜಾති වලින්ම මල් දාලා ඉතින් අන්තිමට රුපියල් 3000ක තිලිනපත් දුන්නා ආත්‍යාංශයෙන්වත් රජයෙන්වත් එහෙම කිසිම දෙයක් හම්බුනේ නැහැ මම ඉතින් මම කියන්නේ ඇත්තටම ඔලිම්පික් ගියපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැන් හරි මේ රාජ්‍යය බලලා මේ මහලුකු කට්ටියක් නෑ ඔලිම්පික් ඉතිහාසෙටම ලංකාවේ 96 දෙනයි හැම ක්‍රීඩාවෙන්ම ගිහිල්ලා තියෙන්නේ ඒ වුණත් ජීවතුන් අතර නෑ 20 ගානක් කොහොම හරි පිට රටවල් වල නෑ තවත් කොටසක් 46 දෙනයි ඉන්නේ දැනට ඉතින් මේ පොඩි කට්ටිය සොයලා බලලා අඩුම ගානේ විශ්‍රාම වැටුපක් මොකද ගොඩක් ඉන්නේ 50ට වැඩි අය දැන් ඉන්නේ වයසකම මේ කියන්නේ 70ටත් වැඩි කොටසක් ඉන්නවා ඉතින් මේ මිනිස්සුන්ට කියා ගන්න බැරි වුණාට අද බෙහෙත් ටිකක්වත් ගන්න මුදල් නැති වෙන්න පුළුවන් ඉතින් කාටවත් දරු ඉතින්න පුළුවන් දරුවන්ට නමුත් දරුවන්ට කරදර කරන්න කැමති නැති දෙමව්පියෝ ඉතින් මේ පොඩි කොටස 100ක් කියමු 100කට පොඩි ගානක් විශ්‍රාම වැටුපක් වගේ 50ටත් අඩුයි ඉතින් පොඩි දෙයක් ඕක රජයෙන් කරනවා නම් මේ ඒ කියන්නේ හැම රජයෙන් කරනවා නම් කියලා කියන්නේ අසාධාරණ ඉල්ලීමක නේ ඕන තරම් විනාශ කරනවා විනාශ කරනවා විනාශ කරනවා කියන්නේ වැඩක් නැති දේවල් වලට කොච්චර විනාශ කරනවාද මිනිස්සෙගේ බෙහෙත් ටිකක් ගන්න අවශ්‍යතාවයකට මෙච්චර රටට කැප කරපු මේක දවසක් දෙකක් කැප කරපු කට්ටිය නෙමෙයිනේ අවුරුදු ගාණක් හැම කෙනෙක්ම මම හිතන්නේ ඔලිම්පික් යන්නේ අවුරුදු 10කට එහා පැත්ත පුහුණු වීම කරනවා ඕකේ බැලුවහම ලෝකයේ කලාකරුවන්ට සලකන විදිහ වෙනස් හැබැයි ඔලිම්පික් ගියපු කෙනෙකුට සලකන විදිහ ලෝකයේ අනිත්‍යතරට වඩා හිතාගන්න නැත්තම් මගේ මේ ඇත්තටම මේ ළඟදිත් ඉතාලි යාළුවෙක් ඉන්නවා මේ දයානි කියලා මට කතා කරලා කියන ධම්මී ඔයා අපේ මෙහි හිටියනම් ජාතික වස්තුවක් ඔයාගේ ළමයි ඔක්කොම බලා ගන්නවා රජයෙන් ඔයාගේ ළමයින් ඉගෙනගෙන නම් ඒගොල්ලන්ට රැකියා දීලා ඔයාව බලාගන්නේ මේ ඒ කියන්නේ සම්පතක් විදියට කියලා අයිය අයා දුකයි ඉතින් මේ වෙලා තියෙන දේවල් වලට මං කිව්වයි මේ මයිත්ින් දාන්නේ මොනා කරන්නද කියලා ඉතින් ඔයාලා කියන්නේ ඔයාලා බය නැතුව ගිහිල්ලා කතා කරන්නකෝ ඔයාලා ජනාධිපති බය නැහැ බය නැහැ නිකන් ඊපස්සේ සුදු වෑන් එකක් එක්ක කතා කරලත් වැඩක් නැහැ මේ මම නම් ඉතින් මම කතා කරන්නේ හැමතිස්සෙම මම වෙනුවෙන් විතරක් නෙවෙයි මම ආත්මාර්ථකාමි නෑ මට මේ
ඒක නිසා ධම්මිකාමැණිකට දෙන්න කියලා නෙවෙයි කිසි දා මම කියන්නේ මේ සේරම දෙනාට ක්‍රීඩා කරපු සියලු දෙනාටම මේ ඒ ලොකු ඔලිම්පික් මට්ටම ගියපු අයට විතරක් හෝ දෙන්න පුළුවන් නම් හැම හැම ජාත්‍යන්තර තරගයකින්ම පදක්කම් දිනපු අයට දෙන්න වටිනවා ඒ මිනිස්සු එහෙම බැරි නම් ඔලිම්පික් ගියපු අයට හරි දෙන්න ඊට පස්සේ දෙවෙනි වතාව ඊළඟ පාරදී ජාත්‍යන්තර පදක්කම් ගත්ත ඊළඟ කොටසටත් දෙන්න පටන් ගන්න ඇත්තටම මේ ඒක තමයි වෙන්න ඕනනේ මේ ඕගොල්ලෝ මේ වගේ මාධ්‍යයක් හරහරි ලෝකෙට මේක යවන්න තියෙනවා නම් මේක තමයි වටින්නේ මේවා නේද ඒ නිසා තමයි අපි ඔව් දැන් රූපවාහිනියක වැඩසටහනක ගියාට මේක මේ විදියට දැනෙන්නේ නැහැ නේ දැන් මේක එක්කෙනාගෙන් එක්කෙනා අතින් අත යනවා ලිමිට් එකක් නැහැ ජාත්‍යන්තරයටද පිට රටවල ඉන්න අපේ ශ්‍රයා කරන්න පුළුවන් බලන්න පුළුවන් ධම්මිකමෙන් කිත් එක්ක අපි ගොඩාක් දේවල් කතා කළා මේ කතා බහේදී අපිට තේරිච්ච දේ තමයි සමහර වෙලාවට ඔලිම්පික් ගිය අපේ ක්‍රීඩක ක්‍රීඩිකාව ගොඩාක් අසරණ වෙනවා. බෙහෙත් පෙත්තක් ගන්න අපහසු තත්ත්වයට ඒගොල්ලෝ පත් වෙලා තියෙනවා. හැබැයි මේ වෙනුවෙන් රජයක් විදියට ආණ්ඩුවක් විදියට කවදාවත් කිසි දෙයක් කිසි කෙනෙක් විසින් කරලා නැහැ. මෙන්න මේක තමයි ඇත්ත තත්ත්වය.